මේ ධර්ම සාකච්ඡාව සඳහා දේශක ගෞරවනීය නාගුණී අරියධම්ම ස්වාමීන් වහන්සේත් ඒ වගේම පූජ්‍යපාද වේදෙනියේ නන්දසීල ස්වාමීන් වහන්සේත් සාකච්ඡාවට සහභාගී වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අද මාතෘකා කරගත්තේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනා අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් බොහෝ දිග කලක් ධර්ම සංගායනාවෙන් සංගායනා කරලා ඊට පස්සේ බොහොම නිශ්චිත විදිහට සංග්‍රහ කරලා පරම්පරාවෙන් පරම්පරාව පවත්වාගෙන ඇවිල්ලා බැමිණ කියාසායෝගේ අවස්ථාවල කුසට වැලිගෝනි තියාගෙන ශුද්ධාව ඉවසමින් සියලු වද වේදනා ඉවසමින් රැකගෙන ගినాපු ත්‍රිපිටකයේ අන්තර්ගත දේවදූත සූත්‍රය තමයි අද මාතෘකා කරගත්තේ. ඉතින් මේ සූත්‍රය සම්බන්ධයෙන් උන්වහන්සේ බොහොම පැහැදිලි විවරණයක් කරා. මේ ගැන ඔබට මේ සාකච්ඡාවට සම්බන්ධව තමන්ගේ ගැටළු විසඳ ගැනීමට පුළුවන්. දැන් සම්බන්ධ වෙන්න සදාවතෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ. අපි බලමු ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න. ගරු ස්වාමීන් වහන්සේ දෙනුගෙන් සහ මහා ධර්මයන් අවසරයි. දැන් මෑතක ඉඳලා කියනවා මේ අදහසක් මහතුගේ මතය කුසල් කියන්නේ එක જાතියක් කියලා, පින් කියන්නේ එක જાතියක් කියලා. අකුසල් තවත් වර්ගයක් පව් කියන්නේ වර්ගයක්. දැන් පටිච්චසමුප්පාදේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන ඒ අවිද්‍යාවගේ ඒකට සංඛාර උපදී කියන තැන සංඛාර පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤා සංඛාර කියන කොටස් තුනක් තියෙනවා. පුඤ්ඤාපි සංඛාර කියන්නේ කාමාව කෙලහා රූපාවච කුසල්. අපුඤ්ඤාපි සංඛාර කියන්නේ අකුසල් 12 ලෝභ මූර්ති 8යි ද්වේෂ මූර්ති 2යි මෝහ මූර්ති 2යි. ආනිඤ්ඤා සංඛාර කියන්නේ අරූපාවච කුසල් 34. එතකොට මේ අපුඤ්ඤාපි සංඛාර කියන්නේ අකුසල් 12න් අකුසල් පව් ඇති වෙනවා. මේ බැහැරව වෙනත් අකුසල් ඇති වෙන සිත් තියෙනවාද කියන එක. තව ධම්ම සංගණය ප්‍රකරණයේ තියෙනවා අකුසල ධම්මා අව්‍යාකට ධම්මා කියලා. කුසල ධම්මා කියලා සම්පූර්ණ කුසල් සිත් පුණ්‍යාප සංඛාරය අනිජා සංඛාරය. අකුසල ධම්මා කියලා අයිමතර අකුසල සිත් දුන හැඟෙන එක. අව්‍යාකට ධම්මා කියලා විපාක හා ක්‍රියාසිත අත විදූපේ. එතනත් අකුසල ධම්මා කියලා අකුසල සිත් දුන හැමයිගෙන. එතකොට මේ සිත් දුන හැදෙන්න මේ අකුසල වලින් වෙනස් පව් කියලා જાතියක් තියෙනවාද? අපි අවධරණය මේ ප්‍රශ්න ඉදිරිපත් වෙන සදේවත් මහත්මයාත් බොහොම ධර්මඥානී තියෙන කෙනෙක් බව පේනවා. විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ ලොකු දැනුමක් ලැබලා ලොකු උනන්දුවක් තියෙන කෙනෙක්. ඉතින් දැන් මේක ඔය අහන ප්‍රශ්නෙත් බොහොම මෑතකදී මතුවෙච්ච ප්‍රශ්නයක්. ඔක ඉස්සර හොම ඔබගේ දේවල් අහන්නේ නැහැ. මෑතකදී ඉඳලා තිංගල යොග්ගතුන් අතරේ පින් කියන වචනයත් ඒ වගේම කුසල කියන වචනයත් අතර ප්‍රභේදයක් ශාස්ත්‍රීය වශයෙන් කතා කරන අතරේ ඇති වෙලා ඉතින් මෙහෙම වාදයක් යනවා. දෙපැත්තටම කරුණු කියන දෙපක්ෂයක්ම ඉන්නවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් මේ මහත්මයාට තව ටිකක් දැනුවත් කළොත්. තෙරුවන් සරණයි. ඒ අහන ලද ප්‍රශ්නීතාව වැදගත් වෙනවාද කාලෙට? මිහිදී අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ අදහස. මේ පිනය කුසලය කියන දෙකක් කියලා හඳුන්වන මාතෘකාව ඉදිරිපත් වුණේ කාගෙන්ද කවදද කියන එක මම දන්නවා. 1988 මැයි මාසේ 30 වෙනිදා මේ සාකච්ඡාව ඇතු වුණ අහංගම විහාරස්ථානයකදී. එදා බෞද්ධ පිරිසක් සීල භාවනා වැඩසටහනකට සහභාගී වුණා. මම උදේ 8 සිට හවස 5 වෙනතුරු සහභාගී වුණා. එතෙන් මේ සම්භාවනීය බොහෝම බහුශ්‍රත විශ්‍රාමික පරිවේනාධිපති මහා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ධර්ම මණ්ඩපයට වැඩියා. ඒ අතර ධර්ම සාකච්ඡා පැයක් තිබුණ හවස 4 ඉඳලා 5ට. ඒ පැයේදී මා ඉදිරිපත් කළ භාවනා මාර්ග ගැන හා ධම් ගැටළු ගැන සාකච්ඡා ඇති වුණා. එහිදී එක්කෙනෙක් අසා සිටියා, ස්වාමීනි, මේ පින වෙනය කුසලයේ වෙනය සුගතිගාමී වෙන දේ පිනය නිවංගාමීදේ කුසලයේ කියන මෙහෙම භේදයක් දැනගන්න තියෙනවා. මේක කොහොමද විසඳගන්නේ කියලා. හැබැයි මේ ප්‍රශ්නේ නැගුව ස්වාමීන් වහන්සේ තමයි ළඟ හිටියේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේක හෙළා නොදකින හැටියට පිළිතුරු දී තිබැවින් මම ප්‍රශ්නයක් ඇහැවා. අපේ සරුවඥන් වහන්සේ සිත පිළිබඳ සියල්ල විස්තර විවරණ කළ දේශනා කොට ඇත්තේ ධම්මසංගණි ප්‍රකරණේ චිත්තෝත්පාද කාණ්ඩයෙහි. එහිලා තුන් ලෝකයේම සීල සත්‍යයන්ගේ సంతාන තුල 15 විය හැකි කුසල ධර්ම 21ක් දේශනා කරලා තියෙනවා. ඒ 21 කුසලා ධම්මා නමින් සෑම තැනකම සඳහන් වෙනවා. එතකොට එසේ වීනම්
මේ පුඤ්ඤා ධම්මා කියලා යම්කිසි චිත්ත කොටසක් සිත් කොටසක් තියෙනවාද කියලා මම ඒ පිරිසකින් ප්‍රශ්න කළා. ඒ ගරුකාටුවත ලොකු ස්වාමීන් වහන්සේ ඉසවනලා කිව්වා ඒක නෙන්නම් කියලා. ඉතින් ඊළඟට මම ප්‍රශ්න කළා මෙහිම එකක්. අපි අඳුරු කාමරයක පහනක් දැල්වෙනවා. මේ පහන දැල්වීමේදී පෙරපස නොවි ක්‍රියාකාරී දෙකක් සිද්ධ වෙනවා. එළිය පැතිරීමයි අඳුර නැතිවීමයි. එළිය පැතිරෙන අර්ථයෙන් මේ පහනට පාලි භාෂෙන් කියනවා දීපෝ පදීපෝ පජ්ජෝතු කියලා. අඳුර නැසන අර්ථයෙන් මේ පහනටම කියනවා තමුණුද තමදන්සි කියලා. ඇයි මේ එකම පහනට නම් දෙකක් ලැබුණේ? ක්‍රියාකාරී දෙකක් එක විට සිදු වෙන නිසායි. ඒ වාගේ සරුවඥන් වහන්සේ මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව නම් භාවිතා කරලා තියෙන්නේ අද ඊයේ නමක් පමණක් නෙමේ ඈතාතීතේ බුදුසසුන්ෙහිදී පවා භාවිතා කළ නම් පෙළක්. මේවාට කියනවා යථාව සරස ලක්ෂණ කියලා. යථාව සරස ලක්ෂණ කියන්නේ ඒ ධර්මයන්ගේ ඇති ස්වභාවික ක්‍රියාකාරීත්වයයි. දැන් සිත පිළිබඳව කියනවා නම් සිතට නම් 10ක් දීලා තියෙනවා. චිත්තං මනෝමානසං හදයන් පණ්ඩරං මනෝ මන ආයතනං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්‍ධෝ තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතු ආදි වශයෙන් ඒ නම් 10ක් සිතට යෙදී ඇත්තේ සිතේ ක්‍රියාකාරීත්වයන් 10ක් නිසායි. ප්‍රඥාවට නම් තියෙනවා 30ක්. ඒ ප්‍රඥාවට නම් 30ක් වැටෙන්නේ එහි තියෙන ක්‍රියාකාරීත්වයන්වයි. ලෝභයට තියෙනවා නම් 100ක්. ඒ ලෝභයේ ක්‍රියාකාරීත්වයන් තියෙනවා 100ක් ආකාරයකින්. ඒ ක්‍රියාකාරීත්වයට කියන ස රස කියලා. ඒක යථාව කියන්නේ නිවරදි. නිවරදීව සුවකීය වූ ක්‍රියාකාරීත්වයට අනුව ලැබෙන නමක් තමයි යථාව සරස ලක්ෂණ කියලා කියන්නේ. එනිසා දැන් සිත පිළිබඳව මේ අහන ප්‍රශ්නය ගැන අපි තේරුම් කරගන්නට ඕනේ. දැන් පිනය කුසලයේ කියලා දෙආකාරයකින් බෙදෙන්නේ සිතේ ඒ කුසල් සිතේ තියෙන ක්‍රියාකාරී දෙකක්. පිනය කියන එකේ පාලි භාෂෙන් හඳුන්වන්නේ හදයම් පුනාතීති පුඤ්ඤං. චිත්තසංතානේ පවිත්‍ර කරන්නේ නොයි පින නම් වේ. එතන පවිත්‍ර ආර්ථේ පූපවනේ ධාතුයින් තමයි පුඤ්ඤං කියලා පදයක් හැදලා තියෙන්නේ. ඒ කියන්නේ පිරිසුදු කරන බව. ඊළඟට කුසල කියන්නේ කෝසල්ල සම්භුතත්තේන කුසලං. නුවණින් හට ගන්නා නිසා කුසල කියනවා. තවත් තේනවා කුස සංකාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දං සෙන්තියති කුසලා කියලා. ඒකනේ කුස සංඛ්‍යාතෝ අකුසල ධර්මයන් නසන වනසන විද්වාසනය කරන තේරුමින් කුසල කියනවා. එතකොට අර පහණින් අඳුර නැසෙනවා වගේ තමයි කුසලය. පහණින් එළිය වැටෙනවා වගේ තමයි පින. එතකොට මේ දෙකම එකම චිත්ත සංඛානේ එකම සිතක් තුළ පවතින ක්‍රියාකාරී දෙකක්. හැබැයි මේක දිව්‍යමානුසාගේ ලෞකික සම්පත් පිණිස සඳහන් වෙනවා නම් යම් කුසලයක් යම් පිනක් ඒක හඳුන්වනවා වට්ටගාමිනී කුසලේ වට්ටගාමිනී පින කියලා. ඥාන් පිණිස රැස් කරගන්න කුසලේ හෝ පින නමින් කියනේ ධර්මතාව ඒක හඳුන්වනවා විවට්ටගාමිනී කුසල් කියලා. එනිසා සරුවඥන් වහන්සේගේ අදහස මේකයි යම්කිසි සුසං සිතක් පහළ වීමේදී ඒ සිත නිසාසිත පිරිසුදු වෙනවා නම් ඒ පිරිසුදු වෙන අර්ථයෙන් ඒකට කියනවා පිනේ කියලා. එවාගේම අපිරිසුදුකම් ඒ මොහොතේදී තදංග විස්කම්බනාදී වශයෙන් යටපත් වෙන්නේ බැවින් ඒකට කියනවා කුසලයේ කියලා. එනිසා මේ දෙකම එකම ධර්ම ස්වභාවයට ඇති නම් දෙකක් බව අපි පැහැදිලිව දැනගන්නට ඕනේ. ඒ හැර මේ ලෞකික සම්පත් කිනිස පමණයි කරන දේ පින නමින් කියවෙන්නේ, ලෝකෝත්තර සම්පත් කිනිස කරන දේ කුසලයේ කියලා බෙහෙදයක් බුදුරජාණන් වහන්සේ දක්වලා නැති බව අපි පැහැදිලිව තේරුම් කරගන්නට ඕනේ. ඒක එක කාරණයක්. තවත් සඳහන් වුණා මේ සංස්කාර ගැනනේ. ඒ කියන්නේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර කියන මේ පද තුන ගැන. ඔය ගැනත් බොහෝසෙයින් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා මේ සංඛාර කියන්නේ මොකක්ද කියලා. මේ සංඛාර පදේ තේරුම් රාශියක් තියෙනවා. ඒ ලැබෙන අර්ථයට අනුව තේරුම විසඳන්නට වෙනවා. අවිද්‍යා පත්‍යා සංඛාරා කියන තැන ගැනෙන්නේ ඔය නම් තුنين කියන්නේ කුසල අකුසල චේතනා 29යි. එවාගෙම තව තියෙනවා සංඛාරakkhandu කියලා ධර්ම කොටසයක්. එතන කියන්නේ දෙපණ ඡායසිකයන් අතරින් වේදනා ඡායසිකයයි සංඥා ඡායසිකයයි හැර ඉතිරි ඡායසික 50ට කියනවා සංස්කාරස්කන්ධය කියලා. එවාගෙම කියනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා කොටස් තුනක්.
කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක. වචී සංඛාර කියන්නේ විතර්ක විචාර දෙක. චිත්ත සංඛාර කියන්නේ වේදනා සංඥා දෙක. කාය සංස්කාර චතුර්ථ අධ්‍යානයේදී යටපත් වෙනවා. වචී සංඛාරයේ ද්විතීයි අධ්‍යානයේදී යටපත් වෙනවා. එවැගේම චිත්ත සංඛාරයේ නේම සංඥා නා සංඥාතනදී යටපත් වෙනවා නිරෝධයේ සමවදින වෙලාවේ. මේ විදිහට සංස්කාරයේ විවිධාකාර බෙදුම් තියෙනවා. තව සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, ප්‍රයෝගාදි සංඛාර කියලාත් මේකේ බෙදුම් තියෙනවා. එතන සංකත සංඛාර කියන්නේ හේතුයෙන් හට ගන්නා ලද ධර්මස් ස්වභාවයන්ට නමක් නිර්වාණය හැර සියොම ලෞකික ලෝකෝත්තර සසු ධර්ම හේතුවකින් හට ගන්න බැවින් සංකත සංඛාරයි. අபிසංකත සංඛාර කියන්නේ සත්ව සංඛාන තුල 15 වෙනි විපාක සිත් විපාක චෛසික හා කර්මජ රූපයන්ට නමයි අபிසංකත සංඛාර. අபிසංකරණ සංඛාර කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන කියන ලද 29ක් වූ චේතනා සමූහයටයි. ඒවා මේ කුසල අකුසල විපාක රැස් කරන බැවින් ඒවාට කියන අபிසංකරණ සංඛාර කියලා. ප්‍රයෝගාபிසංකාර කියලා හඳුන්වනවා වීරියට නමක්. මෙන්න මේ විදිහට සංස්කාර පදයේ විග්‍රහ රැසක් කියන අතරතේ දැන් මෙතන කියවුනේ අර පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර කියන පද තුන විග්‍රහ කරන්නටයි. එනිසා මෙතන අපි නැවත වරක් මතක් කරනවා පිනේ කුසලයේ කිව්වත් එකම ධර්ම ස්වභාවයක ඇති නමක් බවක්. එය ලෞකික සම්පත් පිණිස කරනවා නම් එය වට්ටගාමිනී කුසලයක් පිනක් බවක්, නිර්වාණය සඳහා රැස් කරනවා නම් විවට්ටගාමිනී කුසලයක් පිනක් බවක් තේරුම් ගත යුතුයි කියන එක මම කරුණාවෙන් මතක් කරනවා. අපේ ස්වාමීන් වහන්සේගේ පිළිතුර මම හිතන්නේ ප්‍රශ්නය ඉදිරිපත් කළ මැතිතුමාට විශ්ව කෝෂයක් විවෘත කළාසේ ඉතාමත්ම වැදගත් තොරතුරු රැසක් ලබා ගැනීමෙන් සන්තෘප්තියට පත් වෙනවා. මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ බොහොම පිං මේ ඉතාමත්ම කාලීන වූ මේ ගැටලුව බොහොම පැහැදිලිව ධර්මානුකූලව විවරණය කළ දීම ගැන. මොකද බොහෝ දෙනා නොඑක් තැන්වල නොඑක් ආකුල ව්‍යාකූලතා සැදැවතුන්ට ඇති කරන ප්‍රශ්නයක්. දැන් තවත් සැදැවතෙක් රැඳී සිටිනවා මේ අපේ ධර්ම සාකච්ඡාවෙන් තවත් දහම් ගැටලුවක් විසඳා ගැනීම සඳහා අපි මේ මහත්මයාට හෝ මහත්මියට අවකාශ සැලසෙනවා. අපේ හාමුදුරන් වහන්සේලාගෙනුත් ගරු මහාචාර්යතුමාගෙනුත් අවසරයි. මනුෂ්‍ය ලෝකයේ ජීව ලෝක 6 බ්‍රහ්ම ලෝක 16 ඒ වගේම රූපාවචර හා අරූපාවචර බ්‍රහ්මතලවලත් ඉපදීමට බලපාන කුසල කර්ම පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දෙන්න ඇතුණා. ඒ වගේම එක් අපායන්හි ඉපදීමට බලපාන අකුසල කර්ම මොනවද කියලා පැහැදිලි කරලා දෙනවා නම් බොහොම වටිනවා කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ දිවි ලෝකේ යන්න පින් තියෙනා වගේ එක එක අපායට යන්න වෙන වෙනම පාප කර්ම තියෙනවාද කියන අදහස උඩ තමයි අපේ මේ පින්වත් මහත්මිය මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. අපේ නන්ද සීල ස්වාමීන් වහන්සේ වේදෙනියේ. ඔව් ඒ අපේ ශ්‍රාවිකාව නුසුවේ අපිට පැහැදිලි දෙව්ලොව යන්නට හේතු වෙන කුසල් තිබෙනාසේම විශේෂයෙන්ම අපාගාමී වීමට බලපාන අකුසල් පිළිබඳව විශේෂයෙන්ම අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව දේවදූත සූත්‍රයේදී විවරණය කළා. සත්‍යෝ මරණින් මතු උප්පත්ති ලැබෙන ස්ථාන දුගති ස්ථාන පිළිබඳව විශේෂයෙන්ම එතනදී සලකා බැලීමේදී දේවදූත සූත්‍රයේ සඳහන් වෙනවා කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන කියලා බණපද කීපයක්. එතකොට එතනදී පැහැදිලි වන්නේ කායික වශයෙන් කරන අකුසල් සහ ඒ වගේම වාචික පැවැත්ම සහ මානසික අකුසල්. ඉතින් මේ තුන්දරින්ම රැස් කරගන්න ලෝභ, ද්වේෂ, මෝහයට බර අකුසල් නිසා තමයි විශේෂයෙන්ම ඒ සතර අපා භූමියේ ඒ ස්ථානවල උප්පත්ති ලබන්නේ. විශේෂයෙන්ම දේවදූත සූත්‍රයේදී පූජනීය ස්වාමින් වහන්සේ පැහැදිලි කළා බරපතල අකුසල් කරන ඇත්තු අටමහා නරකයට වැටෙනවා කියලා. ඇත්තටම පැහැදිලි වෙන්නට ඇති පංච ආනන්තරිය පාප කර්ම වැනි බිහිසුණු අකුසල් නිසා තමයි එබඳු අටමහා නරකයට වැටෙන්නේ. සමහර විට කුසල පක්ෂයක් දියුණු කළා අකුසල පක්ෂයක් දියුණු කළා. නමුත් මරණාසන්න අවස්ථාවේදී යම් ආකාරයක අකුසල ධර්මයක් ඉස්මතු වීම නිසා ඔහු උසුපත් නරකයකට යන්නට අවකාශය තිබෙනවා. එතින්දි තමයි දේවද සූත්‍රයේ පැහැදිලි වුණා යම රජතුමාට ඉබඳු පුද්ගලයෝ මුණ ගැසෙන්නේ.
ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි බරපතල අකුසල කර්ම නිසා කෙනෙකු ඔය කියන නරකාදී අතරත අටමහා නරකයට වැටෙන බවත්, සෙසු යම් යම් සුළු සුළු අකුසල කර්ම නිසා එයා උසුපත් නරකවලට වැටෙන්නට සිද්ධ වෙන බවත්. අපි නායකතුමාට උමුත් එකතු කරන්න තියාද ඒක නම් බන්නේ නැත්තම්. ඔව්. පෙරුවන් සරණයි. ඒ කාරණේ බොහොම පැහැදිලිව කියවුණා. තවත් දුරට කියනවා නම් මෙහෙමයි. පංචානන්තරයේ කර්මයේ සහ නීත මිත්‍යා දෘෂ්ටියේ කියන මේ බරපතල කර්ම හයක් තියෙනවා. මේ හය කරගත් ඇත්තෝ මනුලොවින් චුත වෙනකොට ඔයාට කියන ආනන්තරිය කියලා. ඒ කියන්නේ චුතේට අනතුරුවම අවීචමා නරකයටම යනවා. අවීචමා නරකය කියන්නේ අතිශයින්ම උත්සන්න අකුසල් ඇති තැන. ඒක අවීච කියන්නේ ගින්නෙන්වත් සත්‍යයන්ගෙන්වත් දුකෙන්වත් අතරක් නැති තැන කියන එකයි අවීච කියන්නේ. වීච කියන්නේ අතර, අවීච කියන්නේ අතරක් නැහැ. එතන හරියට මේ ගුණ පුරුකක යහුණු පුරවලා තියෙනා වගේ තමයි සත්‍යෝ. හැබැයි ඔවුන් ඔවුන් එක එකනා පේන්නේ නැහැ, එක එකනා ගැටෙන්නේ නැහැ. මොකද භූත කොටාසල තියෙනවානේ විනිවිද යන ස්වභාවයක්. ඔවුන් ඔවුන් විනිවිද යන්න පුළුවන්. ඒක නිසා ඔවුන් ඔවුන් පේන්නේ නැහැ, එක එකනා ඉන්න බවයි පේන්නේ. ඒ තරමට සතුන්ගෙන් අතරක් නැහැ. එවාගෙම ගින්නෙන් අතරක් නැහැ. එවාගෙම දුක්ඛ ධර්මයෙන් අතරක් නැහැ කියන මේ භයානක අවීචයට වැටෙනවා පංචානන්තරී කර්මයේ සහ නීත මිත්‍යා දෘෂ්ටි කර්මයේ සිදු කළ අය. පංචානන්තරී කර්මයේ කෙනෙක් කවුරුද දන්නවා? නීත මිත්‍යා දෘෂ්ටි කියන්නේ කරුණු තුනක්. නාස්තික දෘෂ්ටිය, අකරිය දෘෂ්ටිය සහ අහේතුක දෘෂ්ටිය. නාස්තික කියන්නේ කිසියම් කුසලයක අකුසලයක විපාකයක් නැහැ කියලා විපාක පිළිගන්නේ නැති දෘෂ්ටියයි. අකිරිය දෘෂ්ටිය කියන්නේ කිසිම දෙයක් කළාට පිනක් නෑ, පවක් නෑ, කර්මයක් රැස් වෙන්නේ නෑ කියන එකයි. කර්මය පිළිගන්නේ නෑ. අහේතුක දෘෂ්ටිය කියන්නේ කිසිම හේතුවක් නැතුව මේ සත්‍ය උපදිනවා, කිසිම හේතුවක් නැතුව මේ පල්ල යන උපදින තැනක් නෑ කියලා. මේකෙන දෘෂ්ටි තුන බරපතලයි. මේ දෘෂ්ටි තුනගේ මේ විකාශනයක් තමයි දෙසටක් මිත්‍යා දෘෂ්ටි කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ දෙසටක් මිත්‍යා දෘෂ්ටියෙන් එකක් හරි තේනවා නම් සැබවින්ම ඒ අයට අර නියත මිසදුටු තත්ත්වයට වැටුණා නම් අනිවාර්යෙන් අවීචයට යන්න වෙනවා පමණක් නෙමෙයි. අවීචය යම් කාලයක මේ මහා පොළොව නැත්තම් සක්වල විනාශ වෙන කාලයේදීවත් උහුට ගොඩෙන්නේ නැහැ. ਉਹ ඈත කෝටි ලක්ෂයක් සක්වල වලින් ඈත විනාශ නොවන අපායකට මාරු වෙනවා කියලා සඳහන් වෙනවා. එයාත් අන්න කියනවා සංසාර කානුකෝ කියලා. සසර බැඳ තියෙන කණුවක් කියලා. කවදාකවත් ගොඩෙන්න බෑ සංසාරයේ. ඒ වාගේ බරපතල අකුසල් කරපු අය තමයි අවීචිමා නරකේ උපදින්නේ. ඒ වාගේම තව අතමා නරකේට මේ ඒ වාගේ බරපතල අකුසල් කරපු අය යනවා. ඒ කියන්නේ අල්ලස් ගත්ත අය, ඒ වාගේ බොරු සාක්ෂි දුන්න අය, ඒ වාගේ ප්‍රාණඝාත කළ අර චුන්ද සූකරිකියා වාගේ අපමණ අකුසල් කළ අය, තවත් තවත් පරදාර කර්ම කළ අය, මේ විදිහට අනේකාකාර බරපතල කර්මයන්ගෙම මුළු ජීවිතේම අවාසනාවන්ත බාට පමුණවාගෙන කිසිම පිනක් දහම නොකළා තමයි අතමා නරකයට කෙලින්ම යන්නේ. අර දේශනාවේ කියවුණා බඩු සමග බරපතල හොරෙක් අහුණා නම් කෙලින්ම දඬුවම් ලැබෙනවා වගේ තමයි කෙලින්ම සංජීර කාලසූත්‍ර සංඝාත රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීචි කියන මේ අතමා නරකයට යන්න සිද්ධ වෙනවා. ඉතින් අත්ත වශයෙන් එහෙදී සඳහන් වෙන්නේ ඇති දේශනාවේ මේ දිවස් නෝනක් ලබා ගත්තොත් මේක දකින්න පුළුවන් නැත්නම් පිළිගන්න බැරි තරම් දෙයක් කියලා. නමුත් අද විද්‍යාවට අනුවත් මේක දැන් ඇතේ කියන මට්ටමට යම්කිසි පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා. ඒ දිග පළල ආදි පමණක් වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ අනුව සලකා බැලීමේදී අර කාය වාක් මනෝ කියන තිදොරින් සිදු කර ගන්නා ලද බරපතල අකුසලයන් නිසා අතමහා නරකයට ඍජුවම යනවා. එසේ නැතුව අර මේ මුලින් සඳහන් කළ දේශකයන් වහන්සේගේ පිළිතුරෙමින් තමාට කුසලොත් අකුසලොත් කරගෙන ද්වයකාරී කියලා දෙකම කරගත් අය අතරින් යමෙක් මරණාසන්න මොහොතේ අකුසලයක් සිදු වුණා නම් ඒ නිසා උසුපත් නරකයේ කිපද අර වාගේ නැවත නැවත උසුපත් නරකවලින් මහා නරකයට, මහා නරකයෙන් උසුපත් නරකවලට මාරු වෙවි කර්මයේ ශේවනතුරු දුක් විඳින්න සිද්ධ වෙන හැටි තේරුම් ගන්නට ඕන. මම ආරාධනා කරනවා මේ සම්බන්ධව වඩාත්ම තේරුම් ගන්න අප සිංහල බසින් තියෙනවානේ 550 ජාතක පොත් වහන්සේ නිමිමහරජ ජාතකයේ කියවන්නේ. ඒ පොතේ බොහොම ලස්සනට නිමිමහරජුගේ සියැසින් දුටු හැටි, ඒ අපාය විස්තර, මොන මොන කර්ම නිසා ඒ තැන්වල උපදිනවාද කියන එක
ආපායක සත්වයන් ලවාම කියවලා මාතලේ සංග්‍රහක දීපුත්‍රයන් ලවා කියවලා දැනගත් ඇති නිමිමහරජ ජාතකයේ තියෙනවා. කරුණාකරලා කියවලා අවබෝධ කරගන්න. හොඳයි ස්වාමීන් වහන්සේ, මම හිතන්නේ දැන් බොහොම පැහැදිලි දිව්‍ය ලෝක යන්න ඕන මොන පින් කරලාද, අපාගත වෙනව නම් මොන පව් කරාමද යන්නේ කියන එක බොහොම පැහැදිලි වුණා. බොහෝ වෙලාවක ඉඳලා තවත් කෙනෙක් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. අපි අවස්ථාව සැලසෙනවා ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. සම්පූර්ණයෙන්ම සසර විය නැතින සූක්ෂම දේශනා දෙකක් ස්වාමීන් වහන්සේ. ඉතින් මේ සූක්ෂම දැනීමෙන් අපිට ගියක් හැකියලා. අපේ හිත විතර ප්‍රධාන ස්වාමීන් වහන්සේ ඒවගේ චේතනාවක කම්මන් වලන් කියන හිත උගා කර්මුන් වල කියන්නේ කිය අපිට තවනේ කරන්න ඒක පරිමයක් මොකක් හරි කියනවා නම් ඒක ලොකු මේ වර්තමාන සමාජයේ බොහොම පිළිසරණක් වෙන අවස්ථාවක් හොඳයි. ඒතර ලොකු ප්‍රශ්නයක් වනේ අපේ සමිනාස කෙටි පිළිතුරක් මං හිතන්නේ ප්‍රමාණවත් වෙයි නේද? හොඳයි, තෙරුවන් සරණයි. එහිලා සඳහන් කළ යුතු එක වචනයක් තියෙනවා. දැන් බොහෝ සෙයින් මිනිසයන් අතර ඉන්නවා නොදන්නා කමින් අකුසල් කරගෙන පස්සේ පසුතැවෙනවා. ඒ ඇත්තෝනේ බයෙන් තැටිගන්නවා මේ වාගේ ධර්මයක් තියෙනව නේද කියලා. එහෙම අවස්ථාවල අපි කරුණාවෙන් මතක් කරන්නට ඕන මෙහෙම. බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා යම්කිසි ලෑල්ලකට ඇණයක් ගැහුවාම වැරදුනා නම් අනිත් පැත්තෙන් ඇණයක් ගහලා ඒක ගලවන්න කියලා. ඒ වාගේ දැන් අපේ චිත්තසංතානෙට දරන්න බැරි පසුතැවෙන සුළු කෙදොරින් අකුසලයක් සිදු වුණා නම් ඒක නැවත නැවත හිත හිතා පසුතැවෙන්නේ නැතුව ඒකෙන් ජය ගැනීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ උපදේශයේ තමයි දැන් අපි හිතමු නිදසුනක් වශයෙන් කෙනෙක් අතින් සතෙක් මැරුණා. ඒකෙන් තමන් පසුතැවෙනවා. පසුතැවී හිටියා නම් අනිවාර්යෙන් අපාගාමී වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ජය ගැනීමට අපේ සරුවඥන් වහන්සේ මහා කරුණාවෙන් උපදෙස් දීලා තියෙනවා මෙහෙම. ඒ කියන්නේ ඒ සතා මැරෙන වේලාවේදී තමන්ගේ සිතේ යම්කිසි චිත්තචෛසික පරම්පරාවක් පහළ වුණානේ. අකුසල චිත්ත පරම්පරාව ඒවා දැන් නැහනේ. ඒවා ඒ වෙලාවෙම ඇතිව නැතුව ගියා. ඒ සතා මැරෙන වෙලාවේ මගේ අතේ මගේ සිතේ පහළ වූ චිත්තචෛසික ධර්ම හා රූප ධර්ම ඒ තැනම ඇතුව නැතුව ගියා. අනිච්චයි දුක්ඛයි අනාත්මයි අසුභයි කියලා ත්‍රිලක්ෂණීයට හරවනවා. ඒ වගේ මැරුම් කෑව සතා ගැන හිතෙනවා ඒ සත්වයා පෙර ජාතිවල මගේ මව, මගේ පියා, මගේ සහෝදරයා, මගේ දුව පුතා ආදි වශයෙන් ඉඳැති අනන්ත ජාතිවල. ඒ අතර මතුවටක් මුණ ගැහෙන්නත් පුළුවන්. එනිසා ඒ සත්‍ය උපනුපන් තැන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, මගෙන් සිදු වරදට සමාව ලැබේවා ආදි වශයෙන් මෙත්සෙත් පවත්වන්න පුළුවන්. එයිනුත් විශේෂත්වය ලබනවා මෙන්න මේ ත්‍රිලක්ෂණ විපස්සනාවට. ඊළාට හිතෙනවා දැන් මේ සිහි කරන සිත, මේ පසුතැවෙන සිතත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අසුභයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා. මේ විදිහට තමාතින් සිදු වුණා වූ ලොකු හෝ කුඩා හෝ අකුසලයක් සිහි වෙලා පසුතැවෙන්නේ නැතුව ඒක විපස්සනාවට හරවලා එයින් ජය ගැනීමට අපේ බෞද්ධයන් දැනගන්නට ඕන, අදිෂ්ඨාන කරගන්නට ඕන, පුරුදු වෙන්නට ඕන. එවාගෙම මේ ජීවිතේ පුරා කරන සෑම කුසලයකින්ම අපේ සංසාරේ අනන්ත අපරිමාණ අකුසල් රැස් වෙලා තියෙනවා. ඒවා කර්ම අප්‍රත්‍ය උපනිසරය අප්‍රත්‍ය කියලා චිත්තසංතානයේ සිතින් සිතට බලපාමින් එනවා. ඒවා අභිභවනය කරන්නට ප්‍රයෝග සම්පත්‍ය කියන කෙදොරින් කුසල් රැස් කර ගැනීමට අප්‍රමාද විය යුතු වෙනවා. එනිසා අපේ සියලුම බෞද්ධ ජනතාවට අපි ආරාධනා කරනවා සෑම කල්ලිම ප්‍රයෝග සම්පත්‍ය කියන කෙදොරින් කුසල් රැස් වෙන හැටියට සිහිනුවණින් කටයුතු කරත්වා කියලා අපි ආරාධනා කරනවා. හොඳයි, දැන් මේ තවත් කෙනෙක් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. අපි අවස්ථාව සැලසෙනවා ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේගෙන් මේ සමුනාන්තරගේ මම අහන්නේ සමුනාන්තර කීර්තිදේ මේක මට කියලා දුන්නා. සමුනාන්තර ඔබ වහන්සේගේ දේශනාවේ කිව්වා මේ අපායේ තියෙන පොරෝ යටත් දිව්‍ය ලෝකේ පොරෝ උඩත් තියෙනයි කියලා.
ඒත් දැන් සමහර මේ ලෝකෙ කට්ටිය කියන දැන් අපායයි දිව්‍ය ලෝකයි ඔක්කොම මේ මනුෂ්‍ය ලෝකේ තමයි තියෙන්නේ. එහෙම කියලා මොකද්ද ස්වාමීන් වහන්සේ දෙකේ ප්‍රේම මොකද්ද මේකේ සත්‍ය සත්‍ය මොකද්ද? මං හිතන්නේ බොහෝමත්ම අමාරු ගැටළු ප්‍රශ්නයක් අපේ ආන්දරණයේ මේ මහත්මයා අපිට ඉදිරිපත් කරන්නේ. මොකද අපි අපේ ස්වාමීන් වහන්සේ දෙනමවත් මමවත් අපායේ ගින්නේ නැහැ නේ. ඒ මතකයක්වත් නැහැ. ඒ වගේම දිව්‍ය ලෝකයට අපි වේදන් දකින්නව නෙවෙයි. අපි සර්වඥ වහන්සේගේ දේශනාවට අනුකූලව ධර්මයේ පැහැදිලි කිරීමක් කරන්නේ. ඉතින් විද්‍යානුකූලව හිතන අය තවත් යම් යම් ඒගේ අත්දැකීම් සහ අනුමාන ඒවනුව යන්නේ කොහොම එකත් මේ දිව්‍ය ලෝකය සහ අපාය පිළිබඳ හුඟ දෙනෙකුට අද වර්තමාන කාලේ අනුමාන ඥානයේ තමයි තියෙන්නේ. ධර්මයට අනුකූල අනුමාන ගොඩනගා ගන්නත් පුළුවන්, ධර්මයට ප්‍රතිපක්ෂව අනුමාන ගොඩනගා ගන්නත් පුළුවන්. ඒක ඉතින් ඒ අවස්ථානුකූලව ඒයි තමයි තමන් විසින් ඒ තැන් වලට එනවා. සමහරක් අය කැමති නැහැ පුනරුත්පත්තිය කියන එක පවා තියෙනවට. දැන් මට දවසක් ගා මේ ගුවන්විදුලි සංස්ථාව ඉස්සරහම බස් එකේ නගින්නකොට අපි හැමෝටම මහත්මේ දුවගෙන ඇවිල්ලා පුවත්පතක අතුවරේ මට පොඩ්ඩක් මේ වතාව දෙකක් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් අහන්නද කියලා මම කෙටියෙන් කියන්න පුළුවන් එකක් නම් අහන්න. මේ පුනරුත්පත්තිය ඒක මහ බොරුවක් නේද? නෑ නේද මේ එකක් කියලා. මම ඔයාලා මේ උත්තරේ කටට දීලා නෑ අහන්නේ. ඔයාලට ඕන නෑ කියලා උත්තරේ ගන්න. ඒක තමයි ඔබතුමා වගේ කෙනෙක් කිව්වොත් මට ඒක ඇති සැනසෙල්ලට. මොකද ඇයි එහෙම කියන්නේ කියලා. ඒත් අපි ගත කරන ජීවිතයේ හැටියට පුනරුත්පත්තිය කියලා එකක් තියෙනවා නම් අවිචිමාන අරගත්තම යන්න වෙන්නේ. ඕක නෑ කියලා දැනගත්තොත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් මොහොත සතුටෙන් කියලා. ඇත්තටම යමක් තියෙනවා නම් අපි අකමැති වුණත් තියෙනවත් කැමති වුණත් තියෙනවා. නැත්තම් කොහොමත් නෑ නේද? ඉතින් කොහොම මේ ගැටලුවට අපේ ස්වාමීන් වහන්සේ එතුමාට යම්කිසි ආලෝකයක් සපයයි කියලා මම හිතනවා. දෙලුවන් සරණයි. සැබවින්ම වර්තමාන කාලේ බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි මේ කාරණේ අපායත් දිව්‍ය ලෝකයක් ඔක්කොම තියෙන්නේ මනුලොවයි කියලා. ඒකට මම දෙන කෙටි උත්තරේ තමයි අපායට යන දෙව්ලොවට බඹලොවට යන කර්ම රැස් කරෙන්නේ මනුෂ්‍ය ලෝකේ කියලා. දැන් මිනිසයන් අතර තියෙනවානේ මිනිසයන් හඳුන්වන සමහර කෙනෙක් තිරිසන් මනුස්සයා කියලා කෙනෙක්, ප්‍රේත මනුස්සයා කියලා එක්කෙනෙක්, දිව්‍ය මනුස්සයා කියලා එක්කෙනෙක් ඉන්නවා, මනුස්ස මනුස්සයා කියලා එක්කෙනෙක් ඉන්නවානේ. ඒ කියන්නේ ප්‍රේත දුක් විඳින්න තරම් අකුසල් රැස් කරගන්න තැනැත්තාට ප්‍රේතයෙක් කියලා කියන මිනිස්සු කියනවා. ඒ වගේම තිරිසන් ගති ඇති පුජ්‍යලයාට තිරිසන් මනුස්සයා කියනවා. මනුස්ස ගති ඇති කෙනාට පන්සිල්ලා කෙනෙක් කෙනාට කියනවා මනුස්ස සැබෑ මනුස්සය කියලා. ඊටත් වඩා කරුණා මෛත්‍රිය ආදී දියුණු අයට කෙනා මහා දේවත්වයෙන් කතා කරනවා. සැබවින්ම ඒ දෙව්ලෝවට, බඹලෝවට, මනුලෝවට යන හේතු සම්පාදනය වෙන්නේ මනුෂ්‍ය ලෝකේ. හැබැයි මම මේ ධර්ම දේශනේ කියලා ඇති මේක දැනගන්නට නම් සරුවඥන් වහන්සේ අපට ඉදිරිපත් කළා තියෙන දසකසිනේ වඩලා එයින් 14 ආකාරයකින් සිත වසී කරලා අභිඥා බල උපදවා ගන්නට ඕනේ. මේ අභිඥා බල උපදවාගත් සරුවඥන් වහන්සේ තමයි මේ අපට දේශනා කළේ. මේ දේශනාවෙම තියෙන අගට මේ සූත්‍ර දේශනාවේ මහණෙනි මේ දේශනේ මම කරන්නේ අනුන්ගෙන් අහලා නෙමෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී කෙනෙකුගෙන් අහගෙන නෙමෙයි, මේක මම සියැසින් දැකලා සිය නුවණින් අවබෝධ කරගෙන මේක දේශනා කරන්න කෙනෙකුන් වහන්සේ ප්‍රතිඥා කරලා තියෙනවා මේ දේශනේ අගට. එනිසා සරුවක්ඥන් වහන්සේ දෙසලා තියෙන මේ කාරණය ගැන අපට ඊට වඩා ඉහළින් හිතන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා, සමහරට උමුතු වෙන්නත් පුළුවන්. ඒක නිසා ධර්මයේ අතිධාවනය කරන්නේ නැතුව අපි තෙරුවන් සරණ ගියේ බෞද්ධයන් නම් තෙරුවන් සරණ ගියේ තැන් පටන් අපි පිළිගන්නේ සරුවක්ඥන් වහන්සේගේ වචනයයි. ඒ සරුවක්ඥන් වහන්සේගේ වචනේ පිළිගනු ලැබෙනවා නම් මේ දේශනාවට අනුව දැන් මහ පොළවේ ඉස්සර කාලේ මිම්මක්ම යදුම් කියන්නේ අද යදුම් ක්‍රම නෑනේ. හැබැයි යදුම් ක්‍රමය ගැන තියෙන ලොකු ප්‍රස්ථාරයක් කියන්නේ චක්‍රයක්, ඒව දැන් කියන්න මම කාලේ ගන්නේ නෑ. ඒ යදුම් 15,000ක් යටින් තමයි තියෙනවා කියන්නේ මේ නරකාදී අටමා නරකේ එකින් එකට යටින් යට පිහිටලා තියෙන්නේ. ඒවා දිග පාළ උස ප්‍රමාණ ඔක්කොම කියලා තියෙනවා. සැබවින්ම මේවා සියසින් දැක ගැනීමට පුළුවන් වුණා නිමි මහා රජුරන්ටනේ. එතකොට එතුමා මේක දැකලා ප්‍රබන්ධයක් අපට ඉදිරිපත් කළා තියෙනවා නිමි. ඒ වගේම අපේ සරුවඥන් වහන්සේ සිය නුවණින් ආબોධ කරගෙන දැකලා තමයි මේවා දේශනා කළා තියෙන්නේ. බුද්ධ වචනේ ගරු කරන, බුද්ධ වචනේ පිළිගන්න බෞද්ධයන් විසින් මේක සැකන උපදවා මේ කියන දේශනාවට අනුව ඒ සරුවක්ඥන් වහන්සේ වදාළ පරිද්දෙන් 31 භූමිතලයක් තියෙන බව. ඒ කියන්නේ සතරාපා භූමිය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6, රූපාචර බ්‍රහ්ම ලෝක 16, අරූපාචර බ්‍රහ්ම ලෝක 4 කියන මේ 31 භූමිතලයක් මේ කල්පේ නැත්තම් මේ සක්වල තුල පවට්නා බව අපි පිළිගන්නට ඕනේ. ඒ වාට යන කුසල් අකුසල් ලොකෝම සිද්ධ වෙන්නේ මේ මනෝලෝභවත් පිළිගන්නට ඕනේ. එනිසා මින් ඉදිරියට
ඒවා ඇතිනම් එකෙන අපායාදී දුක්ඛිත තැන් ඇතිනම් ඒවාට යන හේතු සම්පාදෙන්නකොට සුගතියට දෙව්ලෝකයට බඹලෝකයට යන හේතු සම්පත් පමණක් නෙමෙයි මේ කියන ලෝක ධාතුයෙන් එතෙර වේ ලැබෙන ලෝකෝත්තර නිවන සඳහා ප්‍රතිපත්තිමය කුසල රැස්කරෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. හොඳයි ඔබට මම දන්නේ සතරටපත් උනාද කියලා අපේ හාමුදුරුවෝ හැබැයි මේ සඳහා ඥානය ලබාගෙන ඒක බලාගෙන ආකාරය ධර්මානුකූලව කියලා දුන්න එතෙක් ඔබට මතක තියාගන්න හොඳ දෙයක් අල කියවන්න මොකද එතුමාගෙන් මම කියන්නම් එතුමා කියලා තියෙනවා ඇතත් නැතත් පරලොව සුදන්නේ මහත හලොත් ඉහිකි පව්කම් නොතබාම සිට කියලා. ඒ නිසා පායක් ඇතත් නැතත් අපි මිනිස් ලෝකේ ජීවත් වෙනකොට හොඳට ජීවත් වුණොත් ඒ හොඳ කමේ ප්‍රතිඵල අපි මෙලවදිත් ඉඳි ඒ වගේම පරලොවක් තීරණ නම් අපි අපාගත නොවි ඉඳි අපි පව් කරන්නේ නැතුව හොඳට හිටියොත් ඒක හැම වෙලාවෙම හොඳයි. දැන් අපිට තව ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා තවත් සැදැහැවතෙක් අපි ආරාධනය කරමු. තෙරුවන් සරණයි. මට හාමුදුරන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔබ වහන්සේගේ දේශනාවේදී සතර අපාය ගැන සඳහන් කරා සතරක් කියනවා අසුර අපාය කියලා. ඒක ගැන එච්චරම විස්තරයක් සඳහන් නෑ. මට දැනගන්න ඕනේ ඒ අසුර අපාය ගැන ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල තියෙනවා ගාන්ධර්වය එතකොට නාගය වගේ සත්ව කොටස ගැන ඒ සත්‍ය කොටා සාධ්‍ය වෙන්නේ ඔය මුල කොටසද කියන එක ඒක තමයි අපි දැනගන්න තියෙන්නේ. හොඳයි මේ ප්‍රශ්නේ මම කැමති යොමු කරන්න අපේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන අපේ නායක හඳුනාගේ ගෝල හඳුරු පූජ්‍ය වේදෙනියේ නන්දසීල ස්වාමීන් වහන්සේට මේ සම්බන්ධ පිළිතුරක් ඉදිරිපත් කරන්න කියලා. ඔව් විමසරේ සතර අපාය අතර ඇත අසුර අපාය පිළිබඳව ඇත්තටම මේ പ്രേත අපාය පිළිබඳව ඒ වගේම තිරිසන් අපාය පිළිබඳව නරකාදී පිළිබඳව බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. ඒ වගේම මේ අපාය කියන වචනය බොහෝ සූත්‍ර දේශනාවල ඒ වගේම විනය පිටකයේ අපායං දුග්ගතිං විනිපාතං නිරයං යනුවෙන් දේශනා වෙලා තිබෙනවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් අර කලින් ප්‍රශ්නය හා සම්බන්ධව තවත් වචනයක් කියන්න කැමැති. බොහෝ දිනකව අද අපාය නොපිළිගන්නේ ඒක අපිට නොපෙනෙන නිසා. එසේනම් අපි කල්පනා කරන්න අවශ්‍යයි අද අපි බෞද්ධයන් වශයෙන් නිවන පිළිගන්නවා. නිවන් බලාපොරොත්තු වීම තමයි විශේෂයෙන්ම නිර්වාණගාමී මාර්ගයක ගිහි පැවිදි හැමෝම ගමන් කරන්නේ. එතකොට අපි බලාපොරොත්තු වන නිවන අපි කවුරුත් නිවන් දැකලා නෙමේ නිවන විශ්වාස කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධ කරගෙන ලොවට දේශනා කළ නිසා. එනිසා මේ මානව ඉතිහාසයේ පහළ වන ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා ශ්‍රේෂ්ඨම දාර්ශනිකයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකයට කරන ප්‍රතිඥාවක් තියෙනවා. ඒ ඔය කියන ප්‍රතිඥාව නම් මේ ලෝකයේ තුල කිසිම ආගමික නායකෙක් කරලා නැහැ. කුමක්ද මේ ප්‍රතිඥාව? මම මේ සියල්ලම අවබෝධ කළා කියලා. උන්වහන්සේ පිරිස් 8ක් මැද සිංහනාද කරනවා තමන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා. ඊළඟට ඒ කරන ප්‍රතිඥාවම දේවදූත සූත්‍රයේ අගටත් දැක්වෙනවා. නාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහ්මණස්සවා සුත්වා වදාමි. මහණෙනි මම මේ කාරණේ කියන්නේ වෙන ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ කියන නිසා නෙමෙයි. මම්ම දැකලා මම්ම අවබෝධ කරගෙන නුවණින් ස්පර්ශ කරලා දේශනා කරන්නේ. ඒක අපේ අතිපූජනීය ස්වාමීන් වහන්සේ බොහෝම පැහැදිලිව විවරණය කළා. ඉතින් මේ මොහොතේදී විමසා සිටියේ අපාය අතරත අසුරාපාය පිළිබඳව. අසුරාපාය පිළිබඳව හොඳ හෝඩුවාවක් දීඝනිකායේ පාටික සූත්‍රයේ දැක්වෙනවා. එතනදී සුනක්ඛත්ත කියන භික්ෂුව සුනක තපස්දම්පුරණ තවුසෙත් දැකලා හිතනවා අනේ මේ පුද්ගලයා මොනතරම් වාසනාවන්තයෙක්ද මේ සුනකෙක් වගේ හැසිරලා මොහු බොහොම අමාරු තවුස්දම් පුරනවා මොහු මේ ලෝකේ ඉතාමත්ම වටිනා වාසනාවන්ත රහතන් වහන්සේ නමක් කියලා මේ හිතන්නේ බුදුරජාණන් වහන්සේ පස්සේ ගමන් කරමින්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුනක්කත්තේ එහෙම හිතන්නට එපා අදින් 7 වෙනි දවසේ
සත්තමන් දිවසං අලසකේන කාලං කරිස්සති කාල කතෝච්ච කාල කංජකානාම අසුරා සබ්බ නිහීනෝ සබ්බ කායෝ තත්‍ර උපද්ජිස්සති. එයා අදින් හත්වෙනි දවසේ මරණයට පත් වෙලා කාල කංජක කියන අසුර අපාය උප්පත්තිය ලැබනවා කියලා එතෙන්දි දේශනා කරනවා. එතකොට ඒ අසුර අපාය පිළිබඳ අපට හෝඩුවාවක් ලබා ගන්නට ඒ දීඝනිකායේ අදාළ සූත්‍ර දේශනාව මම හිතනවා බොහොම වැදගත් වෙනවා කියලා. කෙටියෙන් සලකනවා නම් අසුර අපාය කියලා කියන්නේ ප්‍රේත අපායට මහිති කොට්ටාශය. හොඳයි, මං හිතන්නේ අපේ නායක හඳුරගෙනමක් කියන්න තියෙනවද? තව කෙනෙක් කරලා ඉන්නවා කෙටි යමක් කරලා තියෙනවා නම්. හොඳයි, දැන් ඒ කියපු පිළිතුරට තව අතිරේක වචනයක් එකක් මම කියන්න සතුටුයි. ඒ ප්‍රශ්න ඇසූ පින්වත් අහලා තියෙන මේ ගාන්ධාරව නාග කියන්නේ නැත්නම් කොහොමද මොන නිකායටද මොකටද අයිති කියලා. නාග කියන්නේ නැත්තේට දිව්‍ය නාග කියලා කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලෝ අයිති වෙන්නේ තිරස්ඨාන යෝනියටයි. ඒගොල්ලෝගේ ප්‍රතිසන්ධි අහේතුක ප්‍රතිසන්ධිය. ගාන්ධාරව ගැන ඇහැවේ, ගාන්ධාරව කියන කොට්ටාසය අපායික සත්වෝ නොවේ. ඒගොල්ලෝ අයිති වෙන්නේ චාතුරු මහරජක දිව්‍ය සංඛ්‍යාවටයි. දැන් කින්තුන් අහලා තියෙනවා නේද, ගන්ධබ්බානං ආදිපති මහරජා යසස්සිසෝ කියලා දතරට දිව්‍ය රාජයාගේ පිරිස ගාන්ධාරව පිරිස. ගාන්ධාරව කියන එකේ අදහස නැටුම් ගැයුම් දක්වන ක්‍රීඩිකයන්. ඒගොල්ල තමයි ගාන්ධාරව. තවත් ඒකට ගාන්ධාරව කියන වීණා වාදකයන්. ගන්ධම්මෝ වේනිකෝ කියලා කියනවා. ඒක නිසා ගාන්ධාරව කියන්නේ දිව්‍ය කොට්ටාසයක්. එතන ඒ අපාගාමි සත්‍යෝ නොවේ කියන එක අපි පැහැදිලි කරගන්නට ඕනේ. ඔය දැන් ද්වේකාරී කියලා කුසල් අකුසල් දෙකම කරගත් අය තමයි දිව්‍ය නාග, දිව්‍ය ගරුල් නමින් හඳුන්වන්නේ. ඒගොල්ල උපතින් තිරිසන්, නමුත් විඳින්නේ දිව්‍ය සමාන සම්පත්. මොකද දිව්‍ය සමාන සම්පත් විඳින්න කුසල් තියෙනවා. ඉරිදීන් අහසේ යන්න පුළුවන්, වෙස් වලා ගන්න පුළුවන්, ඒ වගේම බණ අහන්න යන්න පුළුවන්. නමුත් ඒ ඇත්තන්ගේ ප්‍රතිසන්ධිය අහේතුකයි. ඒ නිසා ඒ ඇත්තන් තිරච්ඡේන ප්‍රතිසන්ධියට යයිති, තිරච්ඡාන ගණීතයි අයිති. මෙන්න මේකත් කෙටියෙන් කිය යුතු තිබුණා. ඊළඟ සාකච්ඡාවට සමීප වීම. හොඳයි, මං හිතන්නේ මහත්මයාට සෑහෙන පිළිතුරු ලැබුණා. දැන් ඊළඟට රැඳී සිටින සදහවතාට අපිට අවස්ථාව දෙන්න පුළුවන් ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. දැන් අපි මේ නායක හඳුන්ගෙන තමයි දේශනාව මට අහන්න බැරි වුණා. නමුත් මම හිතන්නේ මේ පෞද්ගලික තවති රුණාමි අන්තුරෙන් මගේ දරුවා දෙන්න සහෝදරිය සතුටින් ඉවත් දෙන්න සතුටින් ඉඳලා ඔයත් මගේ පෞද්ගලික සීලතනේ නැති වුණා. ඒ වගේම මේ අනුපුරට පත් වෙන විශාල ප්‍රමාණයක් අද ලංකාවේ දුකෙන් අනුකම්පාවෙන් ඉන්නේ. මම නායකයන්ගෙන් අහනකොට මේ වගේ තත්ත්වයක අපිට මේ ධර්මය අවබෝධ කරගන්න යම් කිසි අවස්ථාවක මේ වගේ මේ දුක්ඛංගල් ප්‍රතිනේ ලාවකදී කොහොමද යම් කිසි භාවනාවක් වැඩකාරී මේකෙන් මිදෙන්න යම් කිසි ධර්ම අවවාදයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි කියලා මම හිතනවා. ඇත්තටම ඒ මහත්මයා ඒ ප්‍රශ්නේ යොමු කළ යුතුම තැනටයි යොමු කළේ. අපේ නාගෙන හරිදම්ම නායක ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී ලංකාවේ මේ මගේ මානසික වශයෙන් යම් යම් තැවිලි සිත්තවුල් වලට ලක් වෙන අයට සුදුසු භාවනා ක්‍රම නිර්දේශ කරලා එයාට සහනේ සලස්සනවා. ඒ නිසා මම හිතනවා අපේ ස්වාමීන් වහන්සේගෙන් මෙතුමාට මේ අවස්ථාවේ බොහොමත්ම ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙයි කියලා. කෙරුවන් සරණයි. සැබවින්ම ඒ සුනාමියෙන් ඉපදෙතපත් වූ අය අද ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් දුකෙන් පෙළෙන බව අපි දන්නවා. අපේ සරුවක්ඥන් වහන්සේ අපට බොහෝ තැන්වල මේ සඳහා පිළිපැදිය යුතු ආකාර දේශනා කරලා තියෙනවා. අපි අහලා තියෙනවා නේද පටාචාරාව ගැන. උභෝ පුත්තා කාලකතා පන්තේ මහියම් ප්‍රතිමතු මාතා පිතාච භාතාච ඒක චිත්තස්මින් දෛහෙරේ කියලා විලාප කියමින් උමතු බවට පත් වුණා පටාචාරාව. මගේ දරු දෙන්න නැති වුණා, ස්වාමියා මාර්ගෙ නැති වුණා, මවපියෝ දෙන්නයි සහෝදරයෙක්ම දරසෑයක දැවෙමින් ඉන්නවා, මං අසරණ වුණා කියලා සිත වික්ෂේපයට පත් වුණා. ඊළඟට සරුවක්ඥන් වහන්සේට පෙනුණා මේ තැනැත්තා කල්ප ලක්ෂයක් හිත දියුණු කරගෙන ආපු පුණ්‍යවන්තයෙක් බව. ඒ අනුවම සරුවක්ඥන් වහන්සේ බණ දේශන තැනට ඉබේම එවුණා. එතෙන්දී බුද්ධ ගුණානුභාවයෙන් ඉතිමිට සිහිය පිහිටියා, බණපදයක් ඇසුවා, සෝවාන් වුණා, පැවිදි වුණා, පසුව රහත් වුණා. දැන් මෙතෙන්දී මේ වාගේ සිදුවීම් වලදී අපි හිතන්න ඕන කාරණයක් තමයි මේක එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි. සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සබ්‍රහ්ම කස්ස. ඒ දෙවියන් මළුන් බඹුන් සහිත සමනම් බ්‍රාහ්මණයන් සහිත සමස්ත ලෝකයාටම සාධාරණ ධර්මතාවක් තමයි මේ වෙන්වීම. පින්තුන් අහලා ඇති නේද?
අභින්න පච්චවේකන සූත්‍රයේ හතරවෙනි පදය. සබ්බේහිමේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්නම් පච්චවේකි තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මා සතු මගේ ප්‍රියමනාප හැම දෙයකින්ම මට වෙන්වීමද සිදුවන්නේය. ඒ සිදුවෙන වෙන්වීම විපරිණාමයේ මම ඉක්මවා නැත්තේ කියන එක නිතර සිහි කරන්න කියන එකක් නිසාද? අපි ජීවත් වෙන කාලයේදී අපි ජීවත් වෙන පිරිසක් එක්ක මේ මගේ අම්මා තාත්තා දුව පුතා ආදි වශයෙන් බොහොම සුහදව ආදරයෙන් අපි එකට ජීවත් වෙනවා. අපේ සරුවඥන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙන මෙන්න මෙහෙම. මේ මනුලව හෝ වෙනත් ලොවක හෝ උත්පත්ති ලබා ජීවත් වෙනවා කියන එකේ තේරුම අම්බලමක ජීවත් වීමක්. ඒ කියන්නේ පුජ්‍යලයෝ සංසාරික සත්‍යයෝ භවයෙන් භවයට භවයෙන් භවයට ඇවිදගෙන යන තම තමා කරගන්න කර්මානුරූපව. ඒ කර්මානුරූපව රැස් කරගන්න කුසලානුරූපව ඇතැම් විට මනුලුවට එනවා. මනුලුවට ආම එක පවුලක් හැටියට ජීවත් වෙනවා. ඒ පවුලට ආමේ එකම තනිකින් නෙමෙයි. නොයෙක් නොයෙක් තැන් වලින් ඇවිල්ලා මේ ඥාති මිත්‍ර බවට පත් වුණා. හරියට අර අම්බලමකට නානා දිසා භාගෙන් එන ඇතු රැස් වෙලා දවස ගෙවෙනවා. උයාපියාගෙන අනුභව කරනවා අම්මේ තාත්තේ නංගී මල්ලී කියලා මිත්‍රත්වය ඇති කරගන්නවා. තමයි දින කීපයක් ඉඳලා උණුවන් විසිරී යනවා. ඒ වගේ තමයි මේ මනුලව උත්පත්ති ක්‍රමයේ එක්කාස වෙනවා, ලෙන් වෙනවා, එක්කාස වෙනවා, ලෙන් වෙනවා. මේක හැමදාම සිදුවෙන දෙයක්. එනිසා සරුවක්යන් වහන්සේ අපට අනමතග්ග සංයුක්ත සූත්‍රයේ දේශනා කළා තියෙනවා. නසෝ භික්ඛවේ සත්වෝ සුලභ රූපෝ යෝ ඉමිනාදී ගේ නද්දුනා නේ මාතා භූත පුබ්බෝ ආදි වශයෙන් මේ දික්සසරදී මවෙක් පියෙක් දරුවෙක් සහෝදරියෙක් නොවූ කෙනෙක් ලෝකේ නැහැ කියලා. එකවරක් නේ අසංඛ්‍ය වාරවල. ඒක නිසා දැන් අපේ මේ පින්වත් මහත්මයා බොහෝම හිතේ තැවුලින් කරන කතාව අපට පැහැදිලි වුණ තමන් බොහෝ මානසික පීඩාවෙන් තැවෙන බව. මේ සඳහා අපි හිතන්නට ඕනේ මා සතු සීලම දෙයින් මට වෙන් වෙන්නේ සිදු වෙනවා. වෙන් වුණා. ඒ වෙන්වීම තමයි අනිත්‍ය ස්වභාවය කියන්නේ. ඒ නිසා සීලම සංස්කාර ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන එක අපි නිතර ආවර්ජනය කරන්නට ඕනේ. විසුදු මාර්ගයෙන් ලස්සන නිදසුණක්. එක මව කෙනෙකුට දරුවෝ 10 දෙනෙක් හිටියා. ඒ දරුවෝ 10 දෙනාම එක එකනා මේ පරලෝ ගියා. එයින් තා කුසේ දරුවෙක් ඉන්නවා. එතකොට මේ අම්මන්ට හිතෙනවා මේ තෙස්තනියකේ දරුවෝ ඔක්කොම මට නැති වුණා. දැන් මේ කුසේ ඉන්න දරුවාත් මට කවදාද නැති වෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන ඒ ගැන අධික තෘෂ්ණාවක් අධික ස්නේහයක් නැතුව හිටියා. මෙන්න මේක නිසා එතුමිය ඒකෙන් සෑහීමකට පත් වෙනවා වගේ මේ නැති වෙන දේවල් ගැන අපි සලකන්නට ඕනේ. මේ සියල්ලම අපට ඇයිද නැති නිසායි. අපට ඇයිද නැති නිසා මේ නැති වෙන්නේ එක එක හේතුඵල ධර්මයන් අනුවයි. එනිසා මේ ගැන කම්පා වීම නෙමෙයි තියෙන්නේ ආબોධ කර ගැනීම කියලා. අර ත්‍රිලක්ෂණයට අනුව ඒ සියල්ල ආબોධ කරගෙන යම් හේකින් තමා සතු තමන්ගේ ඥාතීන් විනාශ වුණා නම් ඒ අත්යන් යම් විපාක වාරයක් තිබුණා. ඒ විපාක වාරයේ මින් ඉදිරියට සසරදී නොවි මා රැස් කරගන්න දාන සීල භාවනාදී කුසල් බැලින් ඒ අත්ව සසරදී සුගතිගාමීව දීර්ඝාසකව කුසල ධර්මයන් පාරමී සීරසෙන් බෝධිපාක් ධර්ම සීරසෙන් රැස් කරගෙන නිවන් දකිත්වා කියලා ආමේ සෙත්පතමින් නැත්නම් මෙත් වඩමින් හිත හදාගෙන නිවන් මඟට අවතින කටයුතු කිරීමයි භාවනා වශයෙන් අපට කියා දෙන්න තියෙන්නේ. හැකිතාක් ත්‍රිලක්ෂණ විපස්සනා මෙනෙහි කරන්න. ඔව් මම හිතන්නේ එතුමාට ප්‍රමාණවත් ධර්ම අනුශාසනයක් අපේ නායක හඳුරගන්න ලැබුණා. මම හිතන්නේ මේ තමන්ට මුහුණ පාන්න සිද්ධුණු මේ අභියෝගයට නිර්භීතව ධර්මානුකූල මුහුණ දීලා තමන්ගෙන් මේ පරිලෝකයේ තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට ධර්මානුකූල යුතුකමක් ඉටු කරලා සංසාරේ යථා තත්ත්වය මෙයයි, අනිත්‍ය ස්වභාවය මෙයයි කියන අවබෝධය ඇති කරගත්තොත් මනස සංසුන් කරගෙන අපේ සංසාරයේ යහපත් කරගෙන සඳහා මේ අත්දැකීමත් උපකාරී කරගැනීමට හැකි වෙයි. තවත් සද්ධාවතෙක් දැන් සම්බන්ධ වෙනවා අපිත් සමග. ඔබගේ ධර්ම ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න. ගරු ස්වාමීන් වහන්සේ, මේකයි මට තියෙන ප්‍රශ්නය. දැන් මේ භාවනාවෙන් මාර්ග 955ක් ලබා ගැනීම සඳහා මේ පස්සේ මට දැනගෙන මේ හේතුව නිසා දැන් උද කාලේ ආනාර කාලාම උදකාරාමුත්ත වගේ ඒ තාපසයන් වහන්සේලා එහෙම ධානාංග ලබාගෙන ගාල් පල් ඒ බ්‍රහ්ම ලෝකවල සිටින්න වුණා. ඒ නිසා ගෞතම බුදු සාසනයේදී නිවන් දකින්න මම තවන් දන්න තරමින් බැරුණා කියලා. ඒ නිසා එහෙම ධානාංග ලබා නොගෙන කෙලිම විදර්ශනා ලබ භාවනා කරලා එහෙම මාර්ගඵලයකට මු වෙන
පුළුවන්කම තියෙනවද කියලා කරුණා කරලා කියන්නේ ඉල්ලා සිටිනවා තෙරුවන් සරණයි. හොඳයි, අපේ මහත්මයා මේ භාවනාවෙන් ලබා ගන්නා චිත්ත සමාධියේ ඉදිරි ගමන පිළිබඳ වැදගත් ගැටලුවක් යොමු කළේ. මම හිතනවා අපේ නාවගෙන හරි දමනායක ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරයි. පෙරුවන් සරණයි. විශේෂ කාරණයක් මේ ප්‍රශ්නයේ. ඒ කියන්නේ ඒ ආලාර කාලා මුද්දකරා පුත්‍ර දෙපළ බුද්ධෝත්පාද කාලයේ තමයි ධ්‍යාන ලබාගෙන හිටියේ සරුවඥන් වහන්සේ බුදු වෙන්න ඉස්සර. ඒ දෙන්න සරුවඥන් වහන්සේ බුදු වෙලා ධම්සග්ගසඬ ඉස්සෙල්ලා 7000කට කලින් ආලාර කාලාමතුමා ආකින්චඤ්ඤාතන බඹතලේ උපන්නා. ඒ වගේම බුද්ධකරා පුත්‍රයා ඊයේ රාත්‍රියේ මැදියෙම නේවසඤ්ඤානා සංඥාතනේ උපන්නා. සරුවඥන් වහන්සේ හිතුවානේ මේ දෙන්න හිටියානම් ධර්මාබෝධ කරගන්නවා කියලා. නමුත් අපි හිතන්නට ඕන දීර්ඝ සංසාරයේහි සෑම කල්පාන්තයකම නියත මිසදුට නොගත් අපි සෑම දෙනාම බඹලෝ යනවා. ඒ බඹලෝ යන්නේ එවකට කල්ප විනාශයෙන් අත මිදෙන්නටයි. අයමත් මේ පාසාලේ තේනවා. මේකයි සංසාර ස්වභාවය. මහා කල්පයකින් හතරෙන් තුන් කොටසක්ම අපි මෙහෙ නැහැ. හතරෙන් එක කොටසයි මේ මනුලොව දෙවලොව හැසිරෙන්නේ. ඒ කාලේ තමයි ඔක්කොම කුසල් අකුසල් රැස් කරගෙන මේ මතන විසිර යන්නේ. එතකොට මෙහිදී අපි සලකන්නට වන බුද්ධෝත්පාද කාලයේහි සමත භාවනා වශයෙන් ධ්‍යාන උපදවනවා නම් උපදවන්නේ විදර්ශනාට පාදක වනු පිණිසමයි. බෞද්ධයාගේ පරමාර්ථයේ බඹලෝ යම නෙමේ ධ්‍යාන සමාපatti උපදවනවා නම් ඒක පදනම් කරගෙන විපස්සනා වඩා මගඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි නියම අපේක්ෂාව. එනිසා සෑම බෞද්ධයෙක්ම සමත වශයෙන් භාවනා වඩනවා නම් එය විපස්සනාට පාදක වනු පිණිස අදිෂ්ඨාන ඇතුව භාවනා වැඩිම කළ යුතුයි. සමත භාවනාවෙන් විපස්සනාට හැරෙන දොරටු තුනක් තියෙනවා. සමත භාවනාවෙන් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාවට හැරෙන්න පුළුවන්. සමත භාවනාවෙන් රූප ධ්‍යාන හතරෙන් එකක් හෝ ලබාගෙන විපස්සනාවට හැරෙන්න පුළුවන්. කචින භාවනාවෙන් අරූප සමාපatti උපදවාගෙන නෂ්ඨ සමාපatti ලාභී විපස්සනාවට හැරෙන්න පුළුවන්. එයින් එකින් එකට ඉහළට ඉහළට යන කොට ඒක බොහොම සාර්ථකයි. සමාධි ශක්තිය වැඩි තරමට විපස්සනාව සාර්ථකව සිදු කරන්න පුළුවන්. ඒසා බුද්ධ ශාසනය කරන සෑම භාවනා මාර්ගයක්ම මඟඵල නිවනට උපනිෂ්ඨ වෙන ඇතියට වැඩි යුතුයි කියන එක අපි කරුණාවෙන් මතක් කරනවා.